සිහින ගෙන්න කුමාරියේ බලන ඔයා දන්නවා මේ වෙනකොට රොස හදන්නම ජගත්ට කියලා කුමාර සහ එයාගේ ගෙදර උදවිය එයාගේ ගෙදරින් පන්නලාම දාන්න මොකද රොස කැමති නැහැ කුමාර සත්සානි ලං වෙනවට ඉතින් රොස ගෙදර ගිය වෙලාවේ සිද්ධ වෙච්ච දේ අපි දැක්කනේ බොරු කොන්දේමාරුවක් එහෙමත් ගත්තා ඉතින් රොසට පුළුවන් වෙයිද කුමාරලා එළියට අදිර දාන්න ජගත් කවදාවත් එහෙම දෙයක් කරන්නේ නැහැ ඕනම නම් ෂුවර් එකටම කියාවි එක දෙයක් ඒ තමයි නැවත බංගලාවට කිරි අරන් එන්න එපා කියලා කුමාරට ඒ වගේම බංගලාවත් තහනම් ප්‍රදේශයක් කරાવી කුමාරට ඉතින් මේ සිද්ධි හැම එකක්ම වෙන අතරේ අපි දැක්කා ඒ තමයි සත්සාරණයට සිද්ධ වුණ අසාධාරණය. ඉතින් සත්සාරණයට ලොකු හාමගෙන් ගැලවෙන්නම් බැරි වුණා. මොකද ටානියාට කනේ පාරක් ගැහුවා කියන එක ඔප්පු වෙලා ඉවරයි එතකොටත්. ඉතින් එතනින් එහාට වැඩක් නැහැ ජගත් අසරණයි. හැබැයි සත්සාරණය වලව්වෙන් යවන්න ජගත් අකමැති වුණාට තේරුමක් නැහැ. ඉතින් සත්සාරණිව නැවත ළමා නිවාසයටම යව්වා. සත්සාරණගේ අම්මා නම් ළමා නිවාසෙ ගොඩක් සතුටු වුණා. මොකද ගොඩක් දවසකින් එදුවව දකින්නේ. සත්සාරණ ළමා නිවාසයෙන් පිටකලේ කැමැත්තකින් නෙවෙයි වුණාට සත්සාරණෙත් පස්සේ පස්සේ එහෙ ගිය ළමයි හත් දෙනා එක්ක හිටියේ ගොඩක් සතුටින්. ඉතින් ළමයි හත් දෙනාට නම් මේ සිදුවීම දරා ගන්න බැහැ. ගොඩක් කඳයි. ඉතින් මේ වතාවේ නැවතත් සත්සාරණට බැරි වෙයිද නැවතත් බංගලාවට එන්න. ඒ කියන්නේ ළමයි හත් දෙනා ළඟට එන්න. නෑ පුළුවන්. මේ සැරේ ඒ දෙයට උපකාර කරන්න වෙන කවුරුවත් නෙවෙයි. ෂෙරීන් මොකද ෂෙරීන් මේ වෙනකොට ටානියාට ටිකක්වත් කැමති නැහැ. ඉතින් ෂෙරීන් ඔප්පු කරයි. ටානියා කියන්නේ දරුවන්ට ආදරේ කෙනෙක් නෙවෙයි කියලා චාල්ස්ට. ඉතින් ඒක වෙන්නේ මෙහෙම. දරුවෝ අඬ අඬ ඉන්නකොට ටානියා ළමයින්ට කන්න අඬ ගහනවා. එතකොට ඒ කවුරුත් කන්නේ නැති වුණාම ටානියා කට්ටිය බලෙන් තමයි කෑම මේසයට අරගෙන එන්නේ. ඒකත් ඉතින් ලොකු අවුලක් නෙවෙයි. ජගත්ගේ ළමයේ අසනීප වෙනවා. ඒ අසනීප වුණාට පස්සේ ටානියාට තේරෙන්නේ නැහැ ඒ ළමයව බලා ගන්න. මොකද චූටිම ළමයා ඒ සත්සරණේ තමන්ගේ අම්මා කියලා හිතලා සංකාවට තමයි ලෙඩ වෙන්නේ. නමුත් ටානියාට තේරෙන්නේ නැහැ ඒ ළමයව බලා ගන්න. ඉතින් ෂෙරීන් ඒ ගැන චාස්ට පහදලා දෙනවා. ඊට පස්සේ තමයි ජගත්ට කියන්නේ සත්සරණේ එක්කරගෙන එන්න කියලා. අඩුම තරමේ ළමයා අසනීප වෙලා ඉද්දි ඇහැරලාවත් ඉන්න බැහැ ටානියාට. නමුත් සත්සරණේ එන්නේ නැතිවේ ජගත් ෂෙරීන් ගියාට. නමුත් ෂෙරීන් චාල්ස් ලව්වා කෝල් කරවයි කියලා හිතන්න පුළුවන් ළමා නිවාසයට.